අද මාධවි හරි ලස්සනයි මේ රෝස පාට සාරිය ඇඳලා අහම්බෙන් ව කැපෙදින්නම ගැලපෙනවා නේද බොහොම ස්තුතියි ඒ වර්ණ ඒක තමයි වර්ණ ගැලපීමක් තියෙනවා බොහොම ලස්සන රූප රාමුවකුත් තියෙනවා ඇති කපල් එකක් වගේ හරි මේ ඒක නෙවෙයි දැන් මේ අද උදේ මොන හරි දෙයක් කියන්න ඕනේ කියලා හිතෙච්ච නිසා මම මේ ඊයරාය කල්පනා කරා මොකද්ද අද කියන්න කියලා මේ ඇපල් ගස ගැන දන්නවනේ ඇපල් සාමාන්‍ය මිනිස්සෙගේ හිත තුළ මතුවෙන විවිධ සිතුවිලි තියෙනවා. ඔය සිතුවිලිත් හරියට අපි නිකන් අඹ ඇටයකට වගේ සමාන කරොත් එහෙම ඒක හරි පොඩි නේද කොට. නමුත් ඔය අඹ ඇටේ පළයක් විදිහට ඇවිල්ලා විශාල ගහක් බවට පත් වෙලා අඹ පළදාව එනකොට ඒ අඹ ගහේ තියෙන ගෙඩි ප්‍රමාණය කොච්චරද කියලා අපිට කියන්න මාරු වටිනාකම කොච්චරද කියලා කියන්න තමයි ඒ තුලින් ප්‍රයෝජනයක් ලබන අය කී දෙනෙක් නම් ඉන්නවා. ඔව්. ඉතින් ඒ නිසා මේ අර අඹ ඇටේ පුංචි උනාට එහෙම නැත්නම් අර හිත තුල මතුවෙන සිතුවිල්ල පුංචි උනාට ඕක ටිකක් පළදාව ඇති වෙන විදිහට වර්ධනය කරලා අපේ පරිකල්පන ශක්තිය එහෙම නැත්නම් අර ඉමේජිනේෂන් පවර් කියලා අපි කියනවා. ඔව්. ඕක පාවිච්චි කරලා ඒක නිර්මාණශීලී විදිහට වෙනස් කරලා ගත්තොත් එහෙම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ අර මේ අඹ ඇටේ පුංචි වෙනවා. එහෙම නැත්නම් ඇපල් ඇටේ පුංචි. නමුත් ඒකෙන් මතුවෙන පැලේ සහ ඒ ශාකයේ තුලින් මතුවෙන පළදාව අවසානයේදී කොච්චරද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඔබ ඔබේ සිතුවිලි මෙහෙවන්න උත්සාහ කිරීම තුළ පරිකල්පන ශක්තිය නිර්මාණශීලීව මෙහෙවන්න උත්සාහ කිරීම තුළ ජීවිතය සාර්ථක කරගන්න බැරි නෑ. ඉතින් අපි හැමදාමත් මේ වින්දනීය උදෑසනේ මේ සාකච්ඡා වර තුලින් අපි උත්සාහ කරන්නේ මේ වගේ අදහස් ඔබේ ජීවිතයට දෙන්න ඔබත් සමග බෙදා ගන්න ඒ වගේම ඔබේ ජීවිතයට මඟ පෙන්වීමක් දෙන්නට. ඒක නිසාම අද දවසේදීත් ඉසිව රසපුව තුලින් අපි සූදානම් වෙනවා ජ්‍යොතිර්විද්‍යාත්මකව යම්කිසි මාතෘකාවක් සාකච්ඡා කරන්න. මාතෘකාවක් කියලා කිව්වට මේ ග්‍රහයෙක් ගැනයි කතා කරන්නේ. ග්‍රහයෙක්ද නැද්ද කියන එකත් කතා කරන්න ඕනේ. අපි හැමෝගෙම පොදු සතුරා විදිහට නිර්වචනය වෙන රාහු. රාහු ගැනයි අද කතා කරන්නේ. කවුද අපිට රාහු ගැන කියන්නේ? රාහු පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යා පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාට. ආයිබෝන් සුදස්සන. ආයිබෝන්. හරි. මාධවිද රාහු පිළිබඳව කතා කරද්දී අපි කියනවා රාහු කාලයේදී කිසි දෙයක් කරන්න හරියන්නේ නැහැ. නේද? ඒතකොට සාමාන්‍යයෙන් අපි මේ හුඟක් කාලවලට වැඩිහිටි දෙමාපියන් වේවා වැඩිහිටි උදවිය මේ හුඟක් කාලවලට රාහු කාලේ මගහැරලා තමයි හොඳක් ගොඩක් හොඳ දේවල් වලට අත තියන්නේ. ඒ වගේම ජීවිතය ගත්තත් මේ ජ්‍යොතිර්විද්‍යාත්මක කේන්ද්‍ර සටහනක් ගත්තත් රාහු ඉන්නේ මොන කොටුවේද? ඊට පස්සේ අපිට මේ රාහු මහ දසාවක් ලැබලා තියෙනවද? රාහු අපලයක් තිබෙනවද? මේද මේ රාහු කියන ග්‍රහය බොහොම භයංකරයි කියලා බය වෙනවා. බය වෙනවා. ඔව්. රාහුගක් වෙලාවට පුද්ගලයාව වැඩිපුර ඇවිද්දවනවා කියලා කියනවා. අහහ. අර ශරීරයක් නිසියාකාරයට නැති නාගයෙක්ගේ පෙනයක් තියෙන මනුෂ්‍ය ශරීරයක් තියෙන මේ කෙනෙක් විදිහට තමයි රාහු හඳුනාගන්නේ. නමුත් රාහු ග්‍රහයෙක්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. අපි මේ ප්‍රශ්න සියල්ලක් විසඳගමු. ඔබතුමාට බාර කරන අවස්ථාවක් තියෙනවා. අපිට පැහැදිලි කරන්න රාහු කියන්නේ කවුද? මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? මේකේ මොන වගේ යහපත් අයහපත් ප්‍රතිඵලද මතුවන්නේ? අපි ඒක හඳුනාගන්න ඊට පස්සේ මතුවෙන ගැටලු ඉදිරියට අපි පටන් ගමු. මේ රාහු කියලා කියන්නේ ග්‍රහයෙක්ද? අපි දන්නවා අඟහරු කියපුවම ග්‍රහලෝකයක් තියෙනවා අඟහරු කියලා. ඒ සෙනසුරු කියපුවම ග්‍රහලෝකයක්, බ්‍රහස්පති කියපුවම ග්‍රහලෝකයක්. නමුත් රාහු කියලා ග්‍රහලෝකයක් අපි දන්නේ නැහැ. මොකද ඒ නිසා ඒක පැහැදිලි කරගත යුතුයි අපි. ඇත්තෙම මේ අපි පළමුව නිර්වචනය කරගමු ග්‍රහයා කියන්නේ කවුද කියලා. ග්‍රහයා කියන එකේ අර්ථය ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් තමයි ග්‍රහයා කියන වචනේ ඉදලා තියෙන්නේ. දැන් අපි සමහර පුද්ගලයන්ට කියනවා ඔන්න ග්‍රහයා එනවා කියලා. ඊළඟ ඒ අදාළ ස්ථානයේ යම්කිසි බලපෑමක් කළ හැකි පුද්ගලයාට තමයි අපි එතනදි ග්‍රහය වශයෙන් අර්ථ දක්වන්නේ. එහෙනම් ග්‍රහයා කියන අර්ථය ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් නම් යම්කිසි ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙන ශක්තියකට ග්‍රහයක වශයෙන් අර්ථ දක්වනවා. දැන් එහෙනම් අපි ගත්තොත් එහෙම දැන් රවිචන්ද්‍ර කුජ බුදුගුරු සිකුරු ශනි රාහු කියලා ගන්නකොට දැන් රාහු සහ කේතු කියන ග්‍රහ අයිත් වෙන ග්‍රහයන් වශයෙන් එන යම්කිසි ග්‍රහයක හා සමාන බල ඇති කියන අර්ථයෙන් තමයි ග්‍රහය වශයෙන් අර්ථ දක්වන්නේ. මේ නිසා රාහුට තියෙනවා ග්‍රහයකට හා සමාන බලයක්.
කේතුරු තියෙන ග්‍රහයකට හා සමාන බලයක්. ඇත්ත වශයෙන්ම රාහු සහ කේතු කියන්නේ කවුද? විශාල ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක්ගේ අදහසක් තියෙන මේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරනකොට මේ චන්ද්‍රයාත් පෘථිවිය වටා ගමන් කරනකොට ඒ කැපෙන ලක්ෂය තමයි මේ රාහු සහ කේතු වශයෙන් හඳුන්වන්නේ කියලා. නමුත් ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා මේ ශ්‍රීපති ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල. උතුරින් නැගෙන බලය රාහු වශයෙන් උත් දකුණින් නැගෙන බලය කේතු වශයෙන් තර්ක දක්වනවා. සාමාන්‍යයෙන් කලියුග කාලයේදී අපි දැන් මේ ගත කරන්නේ කලියුග කාලේ. රාහුගේ බලය අධිකව වැඩි වෙන කාල පරිච්ඡේදය. ඔය පොඩක් මේ පැහැදිලි කරගන්න ඕන. කලියුග කාලය කියන්නේ මොකක්ද? ඒක ප්‍රශ්නයක් වුණොත් එහෙම තවත් කෙනෙකුට නෝ. කලියුග කාලයට උපන්න නුවණක්කාරයෝ ගැනත් අපි සින්දු අහලා තියෙනවා. කලියුග කියන්නේ මේ යුගය බෙදෙන කොටස් හතරකට. කෘත යුගය, ත්‍රේතා යුගය, ද්වාපර යුගය සහ කලියුගය කියලා. දැන් කෘත යුගය සහ ත්‍රේතා යුගය, ද්වාපර යුගය, කලියුගය කියන සියලු ඒවා එකතුව වර්ෂ 432,000ක්. ඒකෙන් වර්ෂ 1764,000ක් තමයි මේ කෘත යුගයට අයිති වෙන්නේ. ත්‍රේතා යුගයට වර්ෂ 1232,000ක් පමණ. මට එකවරම ඒක මතකෙන. ඊළඟ ත්‍රේතා යුගයේදී වර්ෂ 864,000ක් පමණ. කලියුගයට වර්ෂ 432,000ක් පමණ. ඔක ඔබට ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ යුගය කියන එක ඇති වෙන්නේ දිව්‍ය වර්ෂ 12,000 වැඩි කරනවා මේ 360. දිව්‍ය වර්ෂ 12,000 වැඩි කරාම මම හිතන්නේ ඒක මම ඕනනම් වැඩි කරලා මට අපි බලමු නිකන් සරලව මේ මං අතේ කැල්කියුලේටරයක් තියෙනවා. දිව්‍ය වර්ෂ 12,000 අපි වැඩි කරොත් 360 ඔන්න එනවා මේ වර්ෂ 43,20,000ක්. මේ වර්ෂ 43,20,000 මුළුමනින්ම මේ කෘත ත්‍රේතා ද්වාපර කලි කියනකොට කෘත යුගයේ තියෙන ධර්මයේ පාද හතරම. ත්‍රේතා යුගයේ ධර්මයේ පාද තුනයි තියෙන්නේ. ද්වාපර යුගයේ ධර්මයේ පාද දෙකයි තියෙන්නේ. කලියුගයේ ධර්මයේ එක පාදයයි තියෙන්නේ. ඒකට ඔය පාද 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි. මුළුමනින්ම පාද 10ට 10න් පාද 4ම තියෙනකොට 4 දැන් මම කිව්වා ඉස්සෙල්ලා දිවි වර්ෂය දුරස්ත. ඔබතුමා ඔය කියන කාරණා ටිකක් සංකීර්ණ වෙලී කියලා. සංකීර්ණ. මේක මේ බලන ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් කල්පනා කරන්නේ මේ මොනවද මේ කියන්නේ අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒක ජ්‍යොතිෂය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ගැටලුවක් නැහැ. නමුත් අපි මම අහුවේ අර කලියුගය කියන්නේ මොකද්ද සහ කලියුගයේ රාහුට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙතන අපි සරලව පැහැදිලි කරමු. කලියුගය කියන එකේ සැබෑ අර්ථය කලිෂ්ඨ යුගය කියන එක. කලිෂ්ඨ කියන එක අර්ථය කිලිටි යුගය. මේ කිලිටි යුගයේදී රාහු කියන්නේ ලෝකෝත්තර අනිෂ්ඨ ගුණය. ඒ කියන්නේ ලෞකිකත්වයෙන් මිනිස්යන්ව ලෞකිකත්වයට ඇදබැඳ තියලා මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිරිහෙන යුගය තමයි කලියුගය. ඒක නිකන්නේ සාමාන්‍ය කර තියෙනවනේ මේ සලෝකයකුත් නිස්සාරා පෘථිවිය නිරසුදස නීචා මහත්වංගත රාජා අර්ථපරායන භුවිතල විප්‍රාණ්‍ය කර්මස්ථිතා භාර්යා බන්ධුසු භද්‍රවෛරී පූත්‍රි පීතෘ දේශතා ඉතම් භූතම් මිදන් ජගත් කලියුගේ ධර්ම වනාන්තරංගතං කියලා. එතකොට මේ කලියුගයේ ස්වභාවය තමයි මම මේ ඔබට කිව්වේ. එතකොට මේ කලියුගයේ ස්වභාවය තුළදී රාහුගේ බලය වැඩි වෙනවා. කොපමණ ගුණයකින් වැඩි වෙනවද? 18 ගුණයක් තියෙනවා නම් කේතුගේ ගුණය තියෙන 7 ගුණයයි. දැන් උදාහරණයක් විදිහට මේ උතුරින් නැගෙන බලය වැඩි වෙන කාලේ දැන් අපි ගත්තොත් මේ මහද්වීප වැඩි සංඛ්‍යාවක් තියෙන උතුරු අර්ධගෝලය තුලයි. එතකොට කලියුගයේ බලය කියවෙන කාල සීමාව 18 ගුණයකින් බලවත් උත්තර අර්ධගෝලයේ දක්ෂිණ අර්ධගෝලයට වඩා. දක්ෂිණ අර්ධගෝලයේ බලය 7 ගුණයක් නම් උත්තර අර්ධගෝලයේ ගුණය තියෙනවා 18 ගුණයක බලයක්. ඒ නිසා තමයි රාහුගේ දසාකාලයට වර්ෂ 18කුත් කේතුගේ දසාකාලයට වර්ෂ 7කුත් දීලා තියෙන්නේ. අන්න ඒකයි සැබෑ අර්ථය. ඔව් දැන් රාහු කියලා කිව්වහම අපි කලිනුත් කිව්වා වගේ ටිකක් අපි බය වෙනවනේ. ඒ හේතුව රාහු තුලින් නරක ප්‍රතිඵල ගෙන දෙනවා කියන විශ්වාසය තමයි අපේ හිත් තුල ධාරණය වෙලා තිබෙන්නේ. මේ කාරණාව ඇත්තක්ද කියලාත් හොයලා බලන්න ඕනේ රුවන්. රාහු නරකම විතරද? ඇත්තෙන්ම රාහු නිකන් හරියට ගවයෙක් වගේ. අපි සාමාන්‍ය කියන්නේ ගවයාට මොලයක් නැහැ කියලානේ. අපි සාමාන්‍ය මිනිසුන්ට උනත් කියන්නේ මෙයා කනම් හරකෙක් කියලා. ඒ කියන්නේ මොලයක් නැති පුද්ගලයෙක්ට බුද්ධියෙන් අඩු වැඩක් කරන අයට කියන්නේ ගවයෙකුට දෙන නමක් තමයි දීලා කතා කරන්නේ. දැන් ඒකේ තේරුම මොකද්ද? රාහු හරියට නිකන් ගවයෙක් වගේ. හැබැයි කෙවිතක් තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් ළඟ ඒ ගවයම හොඳට පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ රාහු නිතරම යම්කිසි නිවැරදි ග්‍රහයෙක්ගේ නැකතක ගමන් කළොත් දැන් උදාහරණයක් විදිහට මේ නිතරම සෑම ග්‍රහයකම ගමන් කරන නැකතවලින් ඒ ග්‍රහයම චරිතවත් වෙනවා. දැන් උදාහරණයකට අපි ඔබට සරලව කියනවා නම් දැන් ඔබ පන්සලකට ගියාම ජීවත් වෙන විදිහට නෙමෙයිනේ ගෙදර ජීවත් වෙන්නේ. ඔව්. දැන් පන්සලකට ගියාම අපි මේ වතුරට කියන්නේ පැන් කියලා. නේද? අත හොදන්නේ අත දෝණය කරනවා. වචන පව වෙනස් වෙනවා. අපි හැසිරීම වෙනස් වෙනවා. ගතිගුණ වෙනස් වෙනවා. අපි උසාවියකට ගත්තේ එහෙමනේ. යම්කිසි අපි පාසලකට ගියොත් එහෙමයි. අපි දැන් මෙතන ඉන්නේ මෙතන යම්කිසි ආයතනයක් අවශ්‍ය විදියටයි. ඒ වගේ ග්‍රහයොත් ඒ වගේ තමයි.
ග්‍රහයක් යම්කිසි නැකතක ගමන් කරනවා නම් ඒ නැකතට අනුරූප වෙන ග්‍රහයාගේ ගුණය අනුව ඒ අදාළ ග්‍රහයාගේ ගතිගුණ වෙනස් කරගත යුතුම වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. මේ නිසා රාහු ග්‍රහයාගේ දසාවක් ගත කළ පමණින් පුද්ගලයකට නරකක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ ඒක. රාහු නරක ස්ථානයක හිටියත් අපි සාමාන්‍ය නරක ස්ථාන කියනවා 7 වෙනි කොටුව, 8 වෙනි කොටුව, 12 වෙනි කොටුව. එහෙම නරක ස්ථාන වශයෙන් සාමාන්‍ය රාහු 6 වෙනි කොටුවත් කියන රාහුට නරක ස්ථාන කියනවා. ඒ වගේම දැන් රාහු මහ දශාව කියලා කියනවා. මහ දශා රාහුගේ මහත්සාවක් ලැබුවත් මතක තියාගන්න ඕන රාහුගේ මහත්සාවක් ඔබගේ දරුවෙකුට දියණියකට ලැබුවත් රාහු ග්‍රහයා ගමන් කරන්නේ බලවත් වූ ග්‍රහයෙකුගේ නැකතක නම්. ඒ වගේම තවත් සුභ ග්‍රහයෙකුගේ බලයට නතු වෙලා ඉන්නව නම් ඒ ග්‍රහයා රාහු ග්‍රහයා. අපි හිතමු රාහු බුදත් එක්ක සංයෝග වෙලා ඉන්නවා. එහෙම හිටියොත් බුදට අවශ්‍ය විදිහට රාහුව නතු කරගෙන කටයුතු කිරීමේ ශක්තිය ඒ තුළ තියෙනවා නම් එහෙනම් ඉතා දක්ෂ විදිහට ඒ දරුවා අධ්‍යාපන කටයුතු නිරත වෙනවා. ඒ දරුවට ඉතා පහසුවෙන් තමාගේ අරමුණු සහ අපේක්ෂාවන් ජය ගන්නට ශක්තිය බලය සහ ධෛර්යය උදා කරනවා. ඒක තමයි සැබෑ අර්ථය. හරි අපිට තවත් කතා කරන්න පුළුවන් දැන් මේ රාහු ග්‍රහයා පිළිබඳව කතා කරද්දී රාහුගෙන් සුභ ඵලයන් පිළිබඳව මෙතුව පුංචි ඉඟියක් දුන්නා. ඔව් ඒක තමයි. අර යකා කියන තරම්ම කළු නැහැ. ඉතින් ඒ වගේම මේ අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා නම් සහ දැන් ගත්තොත් එහෙම මාධවි ලග්න අපි මේ ගත්තොත් කේන්දරේ ගත්තොත් මේ කුටු 12ක් තියෙනවා. මේ කුටු 12ේ රාහු ග්‍රහයා පිහිටලා ඉන්න විදිය නීච වෙලාද ඉන්නේ උච්ච වෙලාද ඉන්නේ ඔය කියන කාරණාවත් එක කොහොමද මේ සුභ අසුභ තත්වයන් මතුවන්නේ මේ කියන කාරණා කතා කරමු අපි ඊට කලින් විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ මොන ගැන කතා කරමු. රසපුවෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ දැනගනිමින් හිටියේ රාහු ග්‍රහය ගැන. රාහු ග්‍රහයෙක්මද කියලා අපි දැනගත්තා ග්‍රහයෙක් නොවේ ඒ බලයක් කියා කියා දුන්නා. ග්‍රහයා කියන්නේ ග්‍රහණය කරගැනීමේ හැකියාවටයි කියා කියා දුන්නා. ඉතින් දැන් මේ මලොයි මහත්මයා බොහෝ දේවල් කාරණා අපිත් එක්ක කියමින් හිටියා. දැන් අපි ඊළඟට කොතෙන්ටද යන්නේ? අපි කතා කරමු දැන් මුගක් කාලවට මාධවි අපි දන්න දෙයක් තමයි ඕනෑම පුද්ගලයෙකුට වර්ෂ 18ක් රාහුගේ බලපෑම සිද්ධ වෙනවා. ඒ කියන 18 බොහෝ දෙනාගේ ජීවිතවල තරුණ වියේ වටිනාම කාලය අවුරුදු 20 30 අතර කාලයේදී තමයි යෙදෙන්නේ. එතකොට දැන් මේකෙදී පුද්ගලයෙක් සාර්ථකත්වයේ කරා යොමු වන්න එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ජීවිතේ පරිහානිය කරා යොමු වන්න කොහොමද මේ පසුබිම සකස් කරන්නේ? රාහු මහදසාවක් වේවා රාහුගේ අන්තර්දසාවක් වේවා මේ කියන தත්ත්වය කොහොමද අපිට විග්‍රහ කරලා දෙන්න පුළුවන් ඔබතුමාට? ඇත්ත වශයෙන්ම රාහු පිහිටියොත් පාපග්‍රහයන් සමග සංයෝග වෙලා දැන් පාපග්‍රහයක් කියමු අපි දන්නවා වේගෙන් පාපයට යොමු කරන ග්‍රහය පාපග්‍රහයක්. නෝ. වේගෙන් ඔබව පාපයෙන් මුදවන ග්‍රහයත් පාපග්‍රහයක්. නෝ. දැන් වේගෙන් පාපයට යොමු කරන ග්‍රහය තමයි කුජ ග්‍රහය. කුජ. ඉතින් කුජ රාහු එකට සංයෝගව විශේෂම කේන්ද්‍රයේ 7 වෙනි වගේ පිහිටලා ඉගෙන ගන්න කාලයකදී ඒ රාහුගේ දසාවක් ලැබුවොත් ඒක තරමක් දුරට ප්‍රවේශම් වෙන්න ඕන කාරණයක්. නෝ. තමන්ගේ මූලික අරමුණු සහ අපේක්ෂාවන් අතහැරලා දාලා විනස් පරිබාහිර අරමුණු ඔස්සේ අපේක්ෂාවන් ඔස්සේ හිත මෙහෙවන්න බලනවා. තමන්ට ජීවිතේ විතරම කේන්ද්‍රය 7 වෙනි කොටුවෙන් පෙන්වන ජීවිතේ ලැබෙන සහයෝගී උපකාරය. දැන් ඔබට ජීවිතේ ඔබ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙනට ඔබට බාහිර පරිසරයෙන් සහ සමාජය තුලින් ලැබෙන උපකාරක ධර්මතා තමයි 7 වෙනින් පෙන්වන්නේ. ඒ බාහිර උපකාරක ධර්මතා තමන්ගේ යහපතට වඩා පරිහානියට හේතු වෙන කියන කාරණා වෙනවා. අන්න ඒ නිසා එවැනි කාල පරිච්ඡේදයක් එනවනම් විශේෂයෙන් දරුවෙකුට එනවනම් දෙමෝපිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒකට සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නොයෙකුත් මණික් වර්ග පළඳිනවා. ඊට අමතරව ආගමානුකූලවත් පිළිවෙත් බෝධි පූජා ආදීට යොමු කරනවා. ඊට අමතරව දරුවාට ජීවිතයේ සාර ධර්ම පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දෙනවා. ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන කියන උපදේශනාත්මක සේවාවන් ලබා දෙනවා. ඊට අමතරව කුඩා කාලෙම ඒ විදත්තයක් දැක්කොත් ඔය ධර්මයේ උගන්වන ස්ථාන දහම් පාසලක වගේ දෙයකට යොමු කරවලා සමාජය තුළ හොඳ නරක ඒ දරුවාට කියා දෙනවා. එවැනි යහපත් වැඩපිළිවෙලක යෙදුණොත් ඒ தত্ত্বය බොහෝ දුරට සමනය කරගන්නට පාලනය කරගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් මේ රාහු මහ දසාවක් හෝ වේවා රාහු අපලයකට හෝ පත්පුණු දෙදෙනෙක් යම්කිසි සුබ කටයුත්තකට ආරම්භ වන්නට මුල පුරනවා නම් මේක හොඳද? ඒ කියන්නේ කසාදයක් හෝ වේවා විවාහයක් වේවා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට වේවා නැත්නම් වෙනත් සුබ කටයුත්තක් රාහු ලැබපු දෙන්නෙක් එකට ආරම්භ කරනවා නම් රාහු නීච වෙච්ච හෝ රාහුගෙන් අපල තිබෙන දෙදෙනෙක් එකතු වෙනවා නම් මේ අසුබද? ඔව් දැන් රාහු නීච වෙනවා කියවම ඒකත් පොඩ්ඩක් අර්ථ දක්වන්න අවශ්‍ය වෙනවා. දැන් රාහු උච්ච වෙනවා මෛත්‍රී රාශියට. මෛත්‍රී කියන්නේ මිතුන රාශියට. රාහු ස්වක්ෂේත්‍ර වෙනවා කන්‍යා රාශියට.
ඒ දෙකම අයිති වෙන්නේ බුධ ග්‍රහයාට. ඒ වගේම දැන් කන්‍යා රාශිය ප්‍රතිවිරුද්ධ දිශාව තමයි මීන රාශිය. ඒ වගේම රා මේ කේතු උච්චත්වයටපත් වෙනවා මේ ධනු රාශිය. රාහු නීචත්වයටපත් වෙනවා ධනු රාශිය. ඒ දෙක දෙපැත්තට මාරු වෙනවා. කේතු ස්වක්ෂේත් තත්ත්වයටපත් වෙනවා මීන රාශියේ. රාහු සතුරු වෙනවා කියලා සාමාන්‍ය ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියනවා මීන රාශිය තුල. ඉතින් මෙතනදී මේ උච්ච නීච බව පිළිබඳව යම් අවබෝධයක් ඉන්නේ මම මේ ටික කිව්වේ. හැබැයි එහෙම ඒ දෙදෙනෙකුටම එවිනි පාප ග්‍රහයකගේ දසා කාලයක් වෙනකොට ඒකම බලන්න ඕනේ ඒ රාශියට ක්‍රියාත්මක වෙනවද කියලා. මොකද යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙන්නට හේතු සාධක ගණනාවක් එකතු වෙන්නට ඕන. අපි දැන් හිතුවොත් මෙතන සතෙක් හිටියොත් ඒ සතාට අපිට පහර දෙන්න හිතුනොත් යම් කිසි ආයුධයකින් අපිට ඊට අවශ්‍ය කරන උපකරණයක් තියෙන්න ඕන අපිට S2 පේන්න ඕන ඒ සතා එතන ඉන්න ඕන මම ගහන එල්ලේ හරියන්නට ඕන ඒ කරුණු කාරණා ගොඩක් සම්පූර්ණ වෙන්න ඉපයි මට හිතෙන්න ඕන මට අතක් තියෙන්න ඕන අන්න ඒ වගේ එතකොට දැන් පාපග්‍රහයකගේ දසාවකදී පාපග්‍රහයකගේ මහ දසාවකදී සාන්තර දසා කාලයකදී ඒ රාශිතක තත්ත්වයක් චන්ද්‍රාෂ්ටමේ රාශිතකේ සූර්යාෂ්ටමේ රාශිතකේ ලග්නාෂ්ටමේ රාශිතකේ සූර්ය රාශිතකේ ජන්මේ රාශිතකේ එවැනි ඒ රාශිතක තත්ත්වයක් උදා වෙච්ච මොහොතක ඒ දෙදෙනා විසින් යම්කිසි කාර්යයක් සඵලත්වයට පත් කරගන්න උත්සාහ ගත්තොත් ඒ තුල සාර්ථකත්වයට වඩා ඇත්ත වශයෙන්ම තියෙන අසාර්ථකත්වයක් ඒ විතර ඇත්ත වශයෙන්ම උපදේශන සේවාවක් ලබා දිය යුතු වෙනවා මෙවැනි කටයුත්තක් මේ අවස්ථාවේදී ආරම්භ කිරීම තරම් සුදුසු වන්නේ නැහැ මේක තරමකට පොඩ්ඩක් පස්සට කල් දාන්න ඕන වඩා යහපත් කියන උපදේශනේ ලබා දිය යුතුයි ඔව් විශේෂයෙන්ම මාධ්‍ය ආර මතක් කරා වගේ මේ යම්කිසි පුද්ගලයෙක් විවාහ ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙනකොට රාහුගේ අන්තර්දශාවක් හෝ මහදශාවක් තිබෙන කාලයක විවාහ ජීවිතයට ප්‍රවිෂ්ඨ වුණොත් ඒකේ තියෙන අයහපත් පැත්ත කොහොමද ඇත්තම රාහුගේ දසාවක් තුළදී විවාහ ජීවිත ඇතුළත් වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් රාහු අනිෂ්ට ස්ථානික කේන්ද්‍රයේ ඉඳලා විශේෂයෙන් හැබැයි මෙහෙමයි දැන් 7 වෙනි කොටුවේ රාහු හිටියත් 7 වෙනි අධිපතියා බලවත් උච්චත්වයට පත් වෙලා හිටියොත් ගැටලුවක් නැහැ. නමුත් 7 වෙනි රාහු ඉන්න කෙනෙක්ගේ 7 වෙනි අධිපතියා දුබලත්වයට පත් වෙලා නැත්නම් නීචත්වයට පත් වෙලා දුර්ලභ ග්‍රහ දෘෂ්ටි තුලින් පීඩාවට පත් වෙලා හිටියොත් අන්න එවැනි කාලයකදී ගෘහ ජීවිත ඇතුළත් වීමේදී යම් යම් ගැටලු කාර්ය තත්ත්ව ඇත්ත වශයෙන් පැන නගිනවා. හරි අපි මෙතනදී එවැනි අයට අපි කියනවා කර්මජ විවාහ දෝෂ තියෙන අය කියලා. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ඒක විපාක දෙනවාමයි. හරි මම අහන්න ගියේ මේ අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් රාහු මහදසාවක් තියෙනවා. එවන් පුද්ගලයෙක්ගේ අපි දන්නේ නැහැ රාහු පිහිටලා ඉන්නේ කොතනද කියන එක. අපි පළවෙනි කොටුවේ ඉඳන් 12 වෙනි කොටුවට එනකන් කතා කරගෙන ගියොත් එහෙම කොහොමද පළවෙනි කොටුවේ ඉන්නව නම් දෙවෙනි කොටුවේ ඉන්නව නම් තුන්වෙනි කොටුවේ ඉන්නව මේ විදිහට පිළිවෙලට ගියොත් එහෙම කොහොමද යම් කිසි විදිහකට විවාහ ජීවිතයට බලපෑමක් එල්ල කරන රාහු මද දසාව ගත කරන කෙනෙකුට එල්ල වෙන්න පුළුවන් මම ඔබට ඒක සරලව තේරුම් අරගන්න කාරණයක් එනං ලග්න කොටුවෙන් නිතරම පුද්ගලයාගේ මානසික ස්වභාවය පිළිබඳව කතා කරනවා ඒතර විවාහ ජීවිතයට එකෙල්ලෙම බලපෑම් ඇති කරන ස්ථානය තමයි ලග්න කොටුව එතකොට රාහුගේ දසාවක් තුළදී නම් ඔබ ගත කරන්නේ ඔබට විවාහ ජීවිතය ගත කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි මානසික ප්‍රශ්න ඇතිවන දැඩි විදියට. මොකද මානසික ස්වභාවය රාහු විසින් නියෝජනය කරන ලග්න කොටුව තුළින්. ඒතර මානසික ප්‍රශ්න ඇති කරන අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසය පළදවීම වැනි කරුණු කාරණාවලට හේතු ගෙන දෙනවා. දෙවෙනි කොටුවේ නිරන්තරයෙන් පෙන්වන පුද්ගලයෙක්ගේ පෙරභවයේ කරන ලද වාසනා ගුණ. පින්පව් පෙන්වනවා. කුසල ලකුසල නෙමෙයි පින්පව් පෙන්වන්නේ. ඒ නිසා තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ කියන දෙවෙනි කොටුවට ධනස්ථානය කියලා. එතකොට පින පළදින ස්ථානේ තමයි දෙවෙනි කොටුව. දැන් දෙවෙනි කොටුව වගේ ස්ථානයක රාහු වගේ ග්‍රහයෙක් හිටියොත් විශේෂයෙන් කුජ ග්‍රහය වගේ එක සංයෝග වෙලා නැත්තම් තනිව හිටියත් එවිට රාහුගේ දසාවක් ලැබුවොත් ඒ කාල සීමාව තුළදී විවාහ ජීවිත ඇතුළත් වුණොත් අන්‍යෝන්‍ය අදහස්වල විෂමතා ඇති වෙනවා. ගැටුම් කාර්ය තත්ත්ව අරය කියන වචනේ මෙයාට රුස්සන්නේ නැහැ මෙයා කියන වචනේ අරයට රුස්සන්නේ නැහැ නුරුස්නා බව කියන එක. ඇති වෙනදී හේතු කාරණා හදනවා. මේ නිසා ඒ කාලවකවන තුළදී ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕන විවාහ ජීවිත ගත කිරීමේදී. තුන්වෙනි කොටුවෙන් කියනවා තමන්ගේ සංසාරික බව පුරුදු. දැන් අපි කියනවා සහජ ස්ථානය කියලා තුන්වෙනි කොටුවට ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල. මේ ස්ථානය තුල රාහුගේ ග්‍රහයක් හිටියොත් ගොඩක් දුරට තමන්ට ගෘහ ජීවිතය තුල යම් යම් නිරසතාවය නැති කිරීම පමණක් නෙමෙයි විදේශගත වීමේ අවස්ථාවන් නේදනවා. එවිට හත් වෙනි භව ස්ථානාධිපතිය බලවත් වෙලා හිටියොත් දෙන්න තරහ වෙන්නේ නැහැ. දෙන්න తాවකාලික වෙන් කරලා තියෙනවා. මොකද මහත්යට යන්නේ විදේශගත වෙන්න වෙනවා. ඒක අමනාපකමක් නෑ. නමුත් දෙන්න වෙන් වෙලා ඉන්නේ. පැහැදිලිද කියන එක. ඊට අමතරව මානසික ආතතිය නැති වෙන්න බලනවා. ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇති වෙන්න බලනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම මේ ගෘහ ජීවිත තුළදී මානසික ඇතින ආතතියන් සම්බන්ධයෙන් සහ දෙදෙනා හදිසිය කරන වෙන්කිරීම සම්බන්ධයෙන් මේ තුන්වෙනි කොටුව විශේෂ වැදගත්කමක් දරනවා. සිව්වෙන්ින් පෙන්වන විවෘත බව. තමන්ගේ අදහස්වල තියෙන විවෘත බව. අදහස්වල හදවතින් පෙන්වන්නේ ඒ රාහුකින් කරන්නේ හැම දෙයක්ම විවෘත කරනවා. ඉතින් මෙතනදී සිව්වන්නේ රාහු බලවත් හිටියොත් තමන් බොහොම විවෘතව අවංකව තමාගේ අදහස් ප්‍රකාශ කරන කෙනෙක් වෙනවා. නමුත් රාහු දුබලත්වයට පත් වෙලා පාප පීඩා වෙලා හිටියොත් එම් තමාගේ අදහස ආකල්ප සංගමන සුළු ආකාරයට බොරු කියන ස්වභාවයක් ඇති කරනවා. තමන් කියන්නේ බොරු ඇත්ත නෙමේ සත්‍ය නෙමේ කතා කරන්නේ.
අනේ එවැනි ප්‍රශ්න ඊට අමතරව දේපල ඉඩකඩම් සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙනවා. දැන් සමහර ලාට මේ බිරිඳ විවාහ වෙනකොට දෙන්නම් කියපු දේපල ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒවයි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න බලනවා. අන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. රාහු සිව්වැන්නේ ඉඳලා රාහුගේ දසාවක් ලැබුවොත්. නමුත් ඇත්ත වශයෙන්ම රාහු සිව්වැන්නේ බලවත් පිහිටියොත් තමාගේ සියලු කටයුතු වල බොහොම විවෘත බවකුත් සාර්ථක බවකුත් ඇති කරනවා. පස්සෙන්ින් පෙන්වන තමන්ට යමක් දැනෙන විදිය. අපි කියන එතනට චක්කුසෝත ගහන ජීවවා කාය මන කියන ෂඩ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් හයක් තියෙනවා ඇස කන නාසය දිව ශරීරය සහ මනස මේ ඉන්ද්‍රියන්ගේ ස්වරූපය පෙන්වුම් කරන තැන තමයි කේන්ද්‍රයේ පස්වෙනි කොටුව. එතන රාහු ඉන්නකොට ආදරේ ප්‍රේමයේ සම්බන්ධ නව බලාපොරොත්තු සිත් තුළ ඇති වෙනා වගේම වේගවත් අදහස් සිත් තුළ ඇති වෙනවා. දැන් මිට තමන්ට පාලනය කරගත නොහැකි වේගවත් අදහස් තමන්ට සමහර විට විවිධ අදහස් තමන්ගේ සිත් තුළ පැනනගින්න බලනවා. නොදන්න වැඩවලට අත ගහන්න යනවා. එවැනි කාලයකදී විශේෂයෙන් දැන් රැකියාව සම්බන්ධයෙන් තමන් දන්න දේට වඩා නොදන්නා ව්‍යාපාරවලට අත ගහන්න යනවා. එවිට තමාගේ කටයුතු තමතුට අවුල් කරන්න බලනවා. මේ නිසා ඒ රාහුගේ දසාවක් ලැබූ කෙනෙක් විවාහයේ ආදරේ ප්‍රේමයේ සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්නේ මේ ආකාරයටයි. බිරිඳ කියනවා මෙයා මට ආදරේ නැහැ. මෙයා මං ගැන බලන්නේ නැහැ. මෙයා විනින් අදහස් වලින් මෙයා ඉන්නේ කියලා අන්න ආදරේ ප්‍රේමයේ සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්නේ සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඒ කාල සීමාවදී ටිකක් ප්‍රවිසම් වෙන්න ඕන රාහු පස්සෙන්නේ ඉන්නව නම්. ඔව්. 6 වෙනි කොටුවේ. 6 වෙනි කොටුවේ හිටියොත් 6 වෙනි ඉන්ද්‍රියෙන් පෙන්වන සතුරු ස්ථානයේ විරුද්ධවාදී මත දන්නන්. එතකොට තමන්ගේ විවාහයට බාධා කරන ආකාරයට සමහරවිට නැන්දම්ම වෙන්න පුළුවන්. පැහැදිලි නැත්තම් බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන් තමන්ගේ විවාහ ජීවිතයට බාධා ඇති කරන ආකාරයට එක එල්ලීම කටයුතු කරන ස්වභාවයක් ඇති කරනවා. දැන් හත් වෙන කියන ස්ථානයේ විවාහය නියෝජනය කරන තැන නිසා ඒ තුල ඉතා පැහැදිලිව පෙන්වුම් කරන විවාහය පිළිබඳව තීරණ ගැනීමේදී ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන ෂණික තීරණ ඉක්මන් තීරණ වේගවත් තීරණ වගේම දුරදිග නොසිතා විවාහය සම්බන්ධ අරමුණු වලට යොමු වෙන්න බලනවා. බොහෝ දුරට තමන්ට නොගැලපෙන තමාගේ අදහස් වලට ඒතරම් ගැළපීමක් නැති විවාහ වලට තමන්ට සම්බන්ධ වෙන්න හිටිනවා. නිසා හත්වැන්නේ රාහු ඉන්නව නම් හත්වැන්නා අධිපතිය දුර්ලභ පිටිනව නම් ෂණික විවාහ වලට තමන් යොමු වෙනවා. එවෙලි හිතලා එවෙලි දැන හඳුනාගෙන එවෙලි විවාහ වෙන්න තීරණ කරනවා. අන්න නිසා එවැනි තීරණ වලදී ඊටාම කල්පනාකාරී වෙන්න ඕන රාහුගේ දසාවක් ගත කරනව නම්. අටවැන්නේ රාහු ඉන්න පුද්ගලයෙක් නිතරම තමන්ට ආවේගාත්මක හැඟීම් ඇතිව පාලනය කරගන්න බැරි මානසික ආතතිය තියෙනවා. මොකද අටවැන්නෙන් තමයි නිතරම කියවෙන්නේ මානසික අභ්‍යන්තරය. අපි දැන් කියනවා මෘත්‍යු ස්ථානය කියලා. මාර්ගය පිළිබඳව පෙන්වුම් කර තැන. ඒ වගේම ආයුෂක්ෂ මරණය, ආයුෂ ගිවිමින් සිදු වෙන මරණය පෙන්වනවා. ඒ නිසා අටවැන්නේ රාහු ඉන්නවනම් රාහුගේ දසාවක් ඇති වුණාම බොහෝ දුරට අන්‍යෝන්‍ය වශයෙන් අදහස් වල නොගැලපීම් තියෙනවා නම් සමහරට තමන්ට හිතෙනවා මම දැන් ජීවත් වුණා ඇති කියලා හැඟීමක් ඇති වෙනවා. ඇති හිටියා කියලා අදහසක් ඇති වෙනවා. ඒ නිසා ටිකක් බොහොම ප්‍රවේසම් වෙන්න ඕන රාහු අටවැන්නේ ඉන්නවනම් එවැනි දසාකලේ රාහුගේ දසාවක් වෙලේ ඉරාෂ්ටකයක් આવොත් විවාහ ජීවිතේ නිසා නොයෙකුත් ගැටලු ඇති වෙලා තමන්ට සීවිදි නසා ගන්න පවා චේතනා පහළ වෙන නිසා ගොඩාක් කල්පනාවෙන් ඒ එවැනි පිහිටීමක් තියෙන කෙනෙක් කටයුතු කරන්න ඕන. නමෙන්ින් පෙන්වන නැවතත් තමන්ගේ අධ්‍යාපනික හැකියාවන් කුසලතාවයන් කෞශලතාවයන් වගේම මෙලෝ වශයෙන් තමන්ට දෙන විපාක දායි තත්ත්වයන් අපි කියනවා ditta damvini karma vipaka nisthane කියලා නමවන්නේ. එවැනි ස්ථානයක රාහු වගේ ග්‍රහයෙක් ක්‍රියාත්මක වුණොත් එවැනි අවස්ථාවකදී තමන් ගන්නා වූ තීරණ තමාගේ සංසාරික බැඳීමත් තුළ ඇති වෙනවා. නමුත් එතනදී මතක තියාගන්න ඕන අන්‍යෝන්‍ය අදහස් වල වගේම මානසික රත්යේ විවිධ වෙනස්කම් ඇති කරන්න බලනවා. නමුත් තමන්ට බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව කටයුතු කිරීමේ හැකියාව නියෝජනය කරන ග්‍රහය බලවත් වෙහිටලා නම් තමන්ට කිසිම ගැටලුවක් නැතුව කටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. 10 වෙනි රාහු වගේ ග්‍රහයෙක් ඉන්නකොට තමන්ට ලැබෙන විවාහයට ලැබෙන සහකරු හෝ සහකාරිය ඊටාම විරුද්ධ අදහස් වලින් දුරු චරිතයක් වෙනවා. ඒ වගේම තමාගේ රැකියාවේ කටයුතු වෙනදාට වඩා ක්‍රියාශීලී ක්‍රීමේ හැකියාව සහ කෞශලතාවය ඇති වෙනවා. නමුත් රාහුගේ දසාවක් ලැබුවොත් ඒකේ ස්වභාවය තමයි පමණට වඩා කටහැකර මේ සහකරුවෙක් හෝ සහකාරියක් විවාහ වීමේ ඉඩකඩකුත් පෙන්වුම් කරනවා. ඒ නිසා එවැනි කාලයකදී විවාහ ජීවිතයත් ගතනකොට පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕන. තමන්ට කිසිම රහසක් සංගවාගෙන ඉන්න බැරි කිසිම පෞද්ගලිකත්වයක් නැති සහකාරියෙක් හෝ සහකාරියක් මුණ ගැහෙන්න පුළුවන්. සහකරුවෙක් හෝ සහකාරියක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන. අයස්ථානෙ වෙන 11 වෙනි රාහු ප්‍රබලත්වයටපත් වෙලා පිහිටියොත් තමන්ගේ ලැබීම පෙන්වුම් කරන තැන තමන්ට බලාපොරොත්තු නොවන ආකාරයට පරිබාහිර සහයෝගය සහ උපකාරය පෙන්වුම් කරන තැන එවැනි කාලයකදී තමන් විවාහ වෙන තීරණය කරොත් තමන් යම්කිසි ගැටලු තත්ත්වයකට මුහුණ දෙනවා. කීප දෙනෙක් තමන්ව ඉල්ලුම් කරන තත්ත්වයක් තියෙනවා. දැන් විවාහ වෙන්න කීප දෙනෙක් තමන් පසුපස තමන් බලාපොරොත්තු වෙනවා තමන් විවාහ කරගන්න. ඒ නිසා තමන් මොකද්ද ගන්න ඕන තීරණය කළ නිසි තීරණයකට එළඹියේ නොහැකි තත්ත්වයක් පෙන්වුම් කරනවා. නමුත් ඒ ස්ථානය තුළ ආදරේ ප්‍රේමයේ සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්වවල තමයි තමන් මුහුණ දෙන්නේ. ඒ නිසා එවැනි කාලෙක විවාහ ජීවිතයත් වෙනකොට තමන් බොහොම බුද්ධිමත් ප්‍රඥාවන්තව කල්පනාකාරීව තීරණ ගත්තොත් තමන්ගේ කටයුතු සාර්ථකත්වයට පත් කරගත හැකි වෙනවා. 12 වෙනින් පින්නෝ ජීවිතේ වැය කරන ආකාරය. තමන්ට හිතෙනවා විවාහ ජීවිතයත් වුණත් තමන්ට తాවකාලිකව බිරිඳකින් දුරස්ත වෙලා වෙන් වෙලා ඉන්න හිද්දෙන පිහිටීම් තියෙනවා. දැන් රාහු 12 වෙනින් ඉඳලා රාහුගේ දසාවක් ලැබුවොත් තමන්ට හිතෙනවා එක්ක විදේශගත වෙන්න නැත්නම් ගෙදරින් පරිබාහිර දුර ප්‍රදේශයකට වෙලා තමන්ට ජීවත් වෙන්න රැකියාවේ දුරස්ත ප්‍රදේශයකට තමන් මාරුවක් හරි හදාගෙන ගිහිල්ලා ඈත් වෙලා ඉන්න එවැනි අදහස ආකල්ප පහළ වෙනවා. මේ නිසා එවැනි කාලයකදී ඉවසීමෙන් ප්‍රවේසීමෙන් තමන් ජීවිතය තුළ තීරණ ගන්නවා නම් බොහොමයක් බාධක ඔබට යටපත් කරගත හැකි වෙනවා. ඉතින් දැන් මේ කතා කරපු හැම දෙයක්ම කල්පනා කරලා බලනකොට තේරෙන දේ තමයි මේ ග්‍රහ පිහිටීම් තුළින් සිද්ධ වෙන්නේ අපේ සිතුවිලි වෙනස් වෙන එක.
ඒක හරි. මෙතුමට හරි මහන්සියෙන් ගොඩක් කියලා කතා කරා එක දිගට. හරි. බොහොම ස්තුතියි අපිට ලැබිලා දෙන කාලය අවසානයේ. අපි ඉදිරි සතියකට හමු වෙලා කතා කරමු මේ කාරණා පුළුවන් නම්. අයබෝන් කියලා සමුදිනවා. අයබෝන්. බොහොම ස්තුතියි අද දවසේ හමු වෙලා කතා කරලා විශේෂයෙන් මතක් කරනවා දැන් රාහු පිළිබඳව කතා කරේ අවසානයේදී අපි කතා කරපු දේ තමයි රාහු මහදසාවක් ගෙවන කෙනෙක්ගේ කේන්දරේ රාහු ඉන්න තැන. කොටු 12ක් තියෙනවා මේ 12 කොයි කොටුවේද ඉන්නේ කියන එක ඔබට අවබෝධයක් අරගෙන මෙතුමා මේ කියපු කාරණා අවසාන වශයෙන් කියපු කාරණාත් එක්ක ජීවිතේ තීන්දුව తీරන ගද්දී දලවශයෙන් හිතලා තීරණ ගන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් ගැඹුරට හිතන්න පුළුවන් නම් ඔබට විශ්වාසන්ත ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිලා තවත් ගැඹුරෙන් හොයලා බලන්න පුළුවන්. ඒ නිසා මේ උත්තේජනය තමයි අපි ලබලා දුන්නේ. මේ කියන කාරණා තුළින් ඔබේ ජීවිතයට මඟ පෙන්වීමක් ලබා දීමයි අපේ අදහස. ඉතින් තමන්ගේ කටයුතු සංවිධානය කරගන්න, හැඟීම් පාලනය කරගන්න, අවබෝධයක් ලබා ගන්න මේ දේවල් උදව් කරගන්න. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා රැඳී සිටින්න විඳින උදෑසන සමග. Happy birthday segment එක අරගෙන අද මං ආවේ නුගේගොඩට. ඒ ඔබ හුඟක් ආදරය කරන රංගන ශිල්පිනියගේ උපන්දිනය සමරන්න හිතාගෙන. තාම ඇය දන්නේ නැහැ අපි එන බව. මම දැන් ඉන්නේ ඇගේ ගෙදර නෙමෙයි. මං ආවා තව ජනප්‍රිය චරිත දෙකක් එකතු කරගෙන යන්න ඇගේ ගෙදරට. බලන්න මේ දෙන්නා වඳුරනවාද කියලා. අසංගයි. ආ. ලැස්තිද? ලැස්ති. යමුද? ලැස්තිනේ. මේ. ආ බලන්න. බලන්න කියලා හදාගත්ත එක. බලන්න ඕන. හරි. යමු. යා. Happy birthday to you. Have a hop, hop, happy birthday. Have a hop, hop, happy birthday. Happy birthday. මම ඇවිල්ලා ඉන්නේ අපි ආපු උපන්දිනය අද දවසේදී සමන රංගන ශිල්පිනියගේ ගෙදරට. හැබැයි තාම දන්නේ නැහැ අපි ආව කියලා. ඒත් එක්කම මේ යාළුව එක්කන් ආව කියලා කොහොමටවත් නොදන්නේ නේ. අපි යමු එතනට. හරි. අපි එතනට යන්න ලෑස්ති. යමුනේ. යමු යමු. ශිල්පියෙක් හොයාගෙන එනවා එයාගේ උපන්දින දවසට මේ වගේ පුදුම කරා. ඉතින් අද දවසේ අපි ඔයගෙන තාර.
ඉතින් උපන් දිනේකට කතා කරන විදිහ අක්ක අපි පුංචි කන්නා උපන් දින එකක විදිහ සමරන අපි මම චුට්ටක් අවදි කරමු ඕ පුංචි කාලේ මේ මගේ මට ඉස්කෝලේ මම හරි දඟයි දිවට 6 වසර වෙනකල් යාළුවෝ හිටියේ නැහැ චෙන්ද දඟයි කන්නේ ඌරනවා කොඩිත්තනවා ඉතින් මගේ ඉස්කෝලේ මගේ යාළුවෝ සෙට් එක හම්බ වෙන්නේ මට 7 වසරේ ඉතින් එදා ඉඳලා මේ ඒගොල්ලෝ හැමදාම ඉන්ටර්වල් එක වෙනාම මම සර්ප්‍රයිස් කරනවා ඉතින් ඕක අවුරුදු දෙක තුනක් යනකොට මම දැනගත්තා ඕක සර්ප්‍රයිස් කරනවා කියලා ඊට පස්සේ මම ඒගොල්ලෝ සර්ප්‍රයිස් කරනවා බර්ත්ඩේ දවසට කියලා ඉතින් හරි සුන්දරයි ඉතින් ඊට පස්සේ ස්කූලින් අවුට් වෙන පස්සේ නම් හැම මම ලොකුවට ඇත්තට මම පන්දිල නම් ලොකුවට සද්දන්න වෙලක් කෙනෙක් සමරන්නේ හැම ලොකුවට ඉතින් නමුත් යාළුවෝ දි සර්ප්‍රයිස් කරනවා නැහැ ඉතින් පොඩි යාළුවෝ කට්ටිය එකතු වෙනවා පන්දිලේට ඉතින් එහෙම වගේ තමයි කොහෙදියට යනවා කට්ටිය වගේ පොඩි මොන හරි දෙයක් තමයි මම ලොකුවට කිසිම ලොකු සැවරීමක් කරන්නේ නැහැ පන්දිලේට ඔය චූටිං චූටිල සමරන මතකයේ අතරේ අමතක නොවනම පන්දිලේ මොකක්ද අමතක නොවනම උපන්දිනය මම හිතන්නේ මාව ඉස්කෝලේ යාළු කට්ටිය ෆස්ට් මා සර්ප්‍රයිස් කරපු දවස මගේ පන්තියට ප්‍රින්සිපල්ට කියලා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට මුළු බැච් එකම කියන්නේ මගේ පන්තිය විතරක් නෙමේ පන්ති හතරක් තියෙනවනේ ඒ ඔක්කොලාම මුළු ග්‍රවුන්ඩ් එකටම කතා කරලා හැපි බර්ත්ඩේ සින් කරලා ඉතින් ඒක මම හිතන්නේ ඒක තමයි හතර වසරක් මට කරපු ලොකුම බර්ත්ඩේ සර්ප්‍රයිස් එක සහ මගේ ෆස්ට් මා බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ඉතින් ඒක තමයි ඉතින් මගේ අමතකම නොවන එක හතර දෙනා මං හිතන්නේ මේ ෆ්‍රයි කරා දෙන්න ඒගොල්ලන්ට ඒ ගන්න විදිහක් නැහැ ෂූටින් ඉතින් පරණක වුණත් මේ උපන්දිනයක් කියන දෙයක් අපි හැමෝම කැමති සර්ප්‍රයිස් වෙන්න කොච්චර සර්ප්‍රයිස් වෙනද යාළුවෙක් එක්ක එන්නේ වයින්න ඉතින් බාගින්නක් මේකත් හරි ඇත්තටම හරි සුන්දර දෙයක් මොකද අර විශේෂයෙන්ම තමන්ගේ මේ දවස්වල ඉතින් ඊළඟ ඉන්නේ මේගොල්ලොත් එක තමයි හුඟක් මගේ පර්සනල් ලයිෆ් එකෙන් පස්සේ මම ඉන්නේ වැඩිම සූර්යස් ටීම් එකත් එක්ක ඉතින් ඔය වගේ කටියත් එක්ක මගේ උපන්දිනය ඉතින් මෙහෙම හරි ලයික් සමරන් ලැබීම ගැන ගොඩක් ස්තුතියි ඉරු ටීවීට ස්තුතිවන්ත වෙනවා ඉතින් මේ උපන්දිනය ඔයගොල්ලෝ පොඩි විදිහට අපු මේ කෙනෙක් ඔයගොල්ලෝ වෙලා ගන්න ඉතින් මම ගොඩක් හුඟක් වෙලාවට බිසි ඉතින් ඔයගොල්ලෝගේ කාලය අරගෙන ඉතින් එහෙම ආටිස්ට්ලා වෙන කලාකරුවෝ වෙන පොඩි ටයිම් එකක් අප කරලා අපේ උපන්දිනය අපේ ස්පෙෂල් දවසක් කරන්න කරාට ගොඩක් ස්තුතියි හිරු නාලිකාව හැමදාමත් කලාකරුවන්ට ඉතාම ආදරේ නිසා තමයි මේ වගේ අලුත් විශේෂ කලාකරුවන් අපි ආදරය කරන කලාශිල්පීන් වෙනුවෙන් නිර්මාණය කරන්නේ. ඉතින් අපි ආදරය කරනවා වගේම යුරේනි ආදරය කරන තවත් ලොකු පිරිසක් ඉන්නවානේ විශේෂයෙන් තරුණ පරම්පරාව. ඒ අයගෙන් තමයි ප්‍රතිචාර කොහොමද අද දවසේ? Facebook එකේ නම් හෝ ගාලා ඉස්සෙල්ලා මෙසේජස් වී සෑහෙන තිබුණා. මම හිතන්නේ ඊයේ රෑ ඉඳලා මගේ ටීම් එක මෙසේජස් මම හිතන්නේ හම්බුණු මෙසේජස් 5000කට යා ගණන් කරා. ලංකාව විතරක් නෙමෙයි මම හිතන්නේ පිටරට ගොඩක් කට්ටියගෙන් ඉතින් මම හිතන්නේ ඇත්තටම සෝෂල් මීඩියා වලට සුතිවන්ත වෙන්නේ ඇත්තටම මේක පවුලක් වෙලා තියෙන අපේ ෆෑන්ස් අපිත් එක්ක. ඉතින් සෑහෙන මේ සුපතුම් ලැබෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි පර්සනලි මෙසේජ් කරන් රිප්ලයි කරන්න බැ හැම එකටම නමුත් උන්ගෙන් මේ ලැබෙන ආදරයට ගොඩාක් ස්තුතියි. මම හිතන්නේ ඒක තමයි අපි දිරිමත් කරන්නේ රටේ කලාවට කිසි තව දෙයක් හොඳ දෙයක් කරන්න අපි දිරිගන්නන්නේ මම හිතන්නේ උන්ගේ ආදරය. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලගේ හැම කෙනෙකුම විශේෂ වලට. තමයි අද දවසේ උදේ වරුවේ ගෙදර ඉන්නවත් කියලා හොයාගෙන මේ විදිහට පුංචි වෙලාවක් හරි වෙන් කරගත්තේ. ඉතින් මේ
කාර් එක හුලත්තේ අලුත් කලා කටයුතුකට යෙදිලා ඉන්නවා මේ ගැන පොඩ්ඩක් ඔව් මේ දවස්වල මේ ෆිල්ම් එක වැඩ තියෙනවා හැමදාම නිකන් ෆිල්ම් එකේ නම නයිට් රයිඩ් ඉතින් ඒක තනිකර රෑ ෂූට් ඉතින් ගෙදර ඉන්නේ උදේ පාන්දර හතට කුකුලා බෙදියා ඉතින් නිදිමරලා ඉන්නේ හොඳටම ඉතින් පොඩක් අමාරුයි මේ නමුත් හරි ලස්සන දැලක් වේ අලුත් දෙයක් මම හිතන ලංකාවේ සිනමාවට අලුත් කලාකෘතියක් එක මේ යන්න ඕනේ බයිස්කෝප් එකක්ම නෙවෙයි නමුත් ලස්සන දෙයක් අලුත් දෙයක් වෙනස් ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් ලැබෙන ෆිල්ම් එකක් වේ ඉතින් තව හරියටම අවුරුද්දකින් සිනමා හල්වල නයිට් ලයිට් බලන්න පුළුවන් හොඳයි දැන් ඊට අමතරව මේ දවස්වල තියෙන ලොකුම රාජකාරිය මෙගාස්ටාර්ස්නේ අසංග ආවේ මේ ඇඟක්වත් කොළව ගන්න බැරුව දෙකස්සා. හැබැයි මට කිව්වා අපේ දවස් කිව්රේනි මම ඩ්‍රාමා එකෙන් මාට ගහලා දෙනවා. ඒක නිසා ඩ්‍රාමා එක ගැන කිසි බයක් තියන්න එපා. ඩ්‍රාමා එකෙන් මම මගේ වැඩ වලට කරලා දෙනවා. මට ඩාන්ස් එක තමයි මට නැත්තේ ඒකත් මම මොකක් හරි එකක් කරන්න කියලා. නමුත් මම හිතන්නේ සූර්යන් රසික රසික ආවිය මේ වලට දැන්න අසංගගේ ඩාන්ස් එක. කොහොම කොහොම උඩ පැනලා ආයෙවත් නැහැ කිව්වා. ඇති ගහලා කරනවා ගහලා අසංග. ඉතින් ඇත්තම ගොඩක් සතුටුයි උන් කැපරි. පැතුම් ගන්න විශේෂයෙන්ම මේ පැතුම්ගේ ඇක්ටිං කැපැසිටි එක මම ඇත්තටම දැනන්න කියන්නේ. මොකද මම පැතුම දැකන හිටියේ සූර්යන් කණ්ඩායමට එක් වෙන කලින් මියුසික් වීඩියෝ වල. ඉතින් පැතුම් ගැන සෑහෙන කියන්නේ මම බලාපොරොත්තු වුණාට වඩා පැතුම්ගේ විදයක් සූර්යන් ස්කීප් කරලා ලැබෙනවා. මේ උන්ගෙන් ලැබෙන මේ කැපවීම දායකත්වය හරි වටිනවා. ඒක නිසා විශේෂයෙන් ගොඩක් ස්තුති වටින දෙන්නේ සූර්යන් ස්ටීම් එකට. ඉතින් සහ අනිත් අය ගැන කියනවා අනිවාර්යයෙන්ම මාගේ සිංහංශ. ඇයිගේ මම හිතන්නේ මේ වෙනකොට ඉන්ටර්නෙට් එකේ ඇයිගේ ගායනය ගැන වෛරල් ගිහිල්ලා. ඉතින් ගොඩක් කටි බලාපොරොත්තුෙන් ඉන්න ස්ටුඩන්ට්ස් ටීම් එක ගැන ඉතින් අපිත් ඔවුන්ව මේ කොයිම වෙලාවකවත් අපි කැමති නැහැ ඒගොල්ලෝ ලෙට් ඩවුන් කරන්න. ඉතින් අපි පුළුවන් උපරින් මේ කොහොම හරි බලන්න ස්ටුඩන්ට්ස් ටීම් එක ජයග්‍රහණය කරා යන්න තමයි. ඉතින් බලමු ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ ගස්ටාර් එක ස්ටුඩන්ට්ස් ගේ අලුත් වැඩ. අලුත් දේවල් ඉතින් අපිට සපෝට් කරන්න දැන් බර්ත්ඩේ එක දවසේ කියනවා අපිට SMS කරන්න අපිට පුළුවන් තරම් ඉස්සරහට ස්ටුඩන්ට්ස් ටීම් එක ඔයගොල්ලන්ගේ වෝට් සෙටින්ග්ස් එකට ගෙනියන්න. ඔව් දැන් සූර්යන්ස් කැප්ටන් තමයි මේ විදිහට ටීම් එක ගැන කියන්නේ. දැන් මේ දෙන්නා මෙච්චර වෙලා එනකම්ම යුරිනියක් ගහකට වහගත්තෙම නැහැ. එච්චරට ගොඩබඩු වෙලා යාරි සතුටු වෙන්නේ නැහැ. නේ බලන්න මෙයාට කතා කරන්න දුන්නා ඒක ගන්න. මේක අපි යාට කතා කරන්න දුන්නා අදින් මෙයා කෑගේ හෙව්වේ. ඒ විදිහට කෑ ගන්න දෙනවා. නෑ මොකද ටීම් ලීඩර් කෙනෙක් හැදිලා ඇත්තම යුරේනේ නෑ සූර්යන්ස් කණ්ඩායමට ලොකු මෙහෙවරක් කරනවා. හැම වෙලාවෙම ඒ කියන්නේ රන්දු වෙලා හරි රන්දු වෙන්නේ ආදරේ ටීම් එක වෙන්නේ මෙගා ස්ටාර් වෙනුවෙන් රන්දු වෙන්නේ ඒ පෞද්ගලික දෙයක් ගොඩනගා ගන්න මේ එහෙම ඉන්න අර 6 වසරේ දීතිය කිල්ලම තමයි මේ ඉන්නේ මේ ඒකම තමයි අපිටත් ඕනේ අපේ ටීම් එකටත් ඕනේ ඒ දෙගල ඉන්නම තමයි ඉතින් එයා හැම වෙලාවෙම කියන්නේ රසික රසිකාවියන්ට අපි කරන්න පුළුවන් උපකරණීය කරමු අපේ ටීම් එකට කරන්න පුළුවන් සූර්යස් කණ්ඩායම ඒක තමයි යාගේ හැම වෙලාවෙම එයා කියන්නේ ඉතින් අපි ට්‍රයි කරන්නේ කොහොමද මෙගා ස්ටාර් වල කරන්න පුළුවන් හොඳම නිර්මාණය අපි කරන්න කියලා අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. අනිවාර්යෙන්ම ඔව් අපි දෙයක් කරන්න ඉස්සරහට බලාපොරොත්තුන් සහ දේවල් කරලා තියෙනවා. ඉතින් අපි ඒ කැප්ටන් ඉන්න හොඳ දායකත්වය ලබා දෙන අපේ සෙට් එකට ඉතින් අපේ කණ්ඩායම හොඳ අපි දැන් ඇවිල්ලා ශක්තිමත් කණ්ඩායමක් ඉන්න සහෝදරයෝ වගේ කට්ටියක් නම ඉන්නේ. අපි ලස්සනට කරලා හොඳ දෙයක් අපේ ආදරණීය ප්‍රේක්ෂයන් ලබා දෙනවා. හැබැයි මේ වෙනකොට සෑහෙන මේ රසිකාවියන් නිසා කොටන්නේ ලැබුණා. රසිකයෝ කිසි නෑ. අසංගේ ගහලා කියන අපරාධ මම තාම සිංගල් අසංග බැඳලා නෑ. නෑ. අසංගටත් උඹට පුළුවන්. අය දුපත් යමු කරන්න සම් බැඳලා නෑ ඇත්තටම. ඉදරු කීයක් නෙවෙයි. බැඳලා නෑ. ආම හිත හිතයි. ඉතන ඉඳ තේ නිසා අසංගර පොඩි දුකක් දැනනවලු මොකද අපේ පිළිවිල වයිකින්නට රසිකාවියන්ගේ ගොඩක් ඉල්ලු වෙනකොට මේ දවස්වල මේ මගේ පන්නේ දවස් යහන් කැමති මල්ලි දැන් මම ආ
Surupi kayaknya obe sundratnya gana katakan, obe lassana gana katakan, obe sundratnya wedi keragaan namasya dewa pilih bandwa kata bahakaran visheshange. Adada was api kata bahakaran hitu hisakes gana. Hisakes salat prashna thibun otne edu sundratnya da loku badawak nenisa, obe hisakes lassana da tiyagana sundrava tiyagana ta awasya karna hondi shampoo argyak pilih bandwa adada was api kata bahakaran balapurutthu eno. Dream Ron within tamay me shampoo oba vennu in aragin inni. Itin e pilih bandwa kata bahakaran apitte kekutala ino Praveena Rupalavana Shilpi Acharya Premasiri Hewasa Mahatma. Aibon subudasana kewa. Aibon subudasana. Api me kata bahakarumu hewa samahatma visheshayen me deng shampoo kiyuwa hama hama kenekma deng sabannam pawichchi karanna e godak denek shampoo warga bawitha karannata huru vela thiyenawa. Habai ithin prashne thiyenne tamanta galapena tamanta honda shampoo warga thoraganna ekak podi prashnayak ne neida. Enisa kohomada api honda ekak thoragena ape hisakes walata ape his kabale swabhawaya anuwa hari shampoo wargayak thoraganne kohomada kiyala katha karumu. අතරමට අනේ ඉතාමත් වැදගත් වෙනවා මොකද අද 60%ක් පමණ ලංකාවේ සබන් භාවිතෙන් බැහැරලා තාම සබන් භාවිතා කරන අය ඉන්නවා ඊට පස්සේ ෂැම්පු කියන එකක් නිර්මාණය වුණා ඒතකොට ෂැම්පු එක නිර්මාණය වෙනකොට ඒක 2 in 1 නේ ෂැම්පු විත් කන්ඩිෂන් එකක් බඩ පරිවර්තන වුණා ඊට පස්සේ තමයි ඒක දියුණුවත් එක්කම සොයා ගැනීම කළා මේ කොණ්ඩේ ස්වභාවය අනුව නිවැරදි ෂැම්පු එක තෝරා ගැනීම. නමුත් තාම අපේ ගෙවල් වල කරන්නේ ගෙදරට ඇවිල්ලා යනකොට මාකට් එකට හැල යනකොට ගිනියන්නේ එකම ෂැම්පු එකයි. ගෙදර ඔක්කොගෙම කොණ්ඩේ විනාශ. ඒ කියන්නේ සමහරට අම්මා රීබොන්ඩ් කළා කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්, ඩ්‍රයි වෙන්න පුළුවන්, නෝමල් වෙන්න පුළුවන් ඔයිල් වෙන. නමුත් හැමෝම දාන්නේ කොකටත් කියලා එකම ෂැම්පු එකයි. මෙහෙම දැමීම තුලින් Taman දන්නේ නොදනුවත්ම කොණ්ඩේ ගැලවෙන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ Tamanට ගැලපෙන්නේ නැති දේ තෝරාගන්න. අපි එහින්දා ඉස්සෙල්ලාම Tamanගේ කොණ්ඩේ කොයි වගේ එකක්ද කියලා දැනගන්න ඕන.
වියලි සහිතද තෙල් සහිතද සාමාන්‍යද ඩැමේජ් කියලා හොයාගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබට පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන් ගෙදෙද්දීම. දැන් තමන්ගේ තියෙන ඕන ෂැම්පු එකක් අද පාවිච්චි කරන. පාවිච්චි කරලා හොඳට සෝදලා පෑ දෙක තුනක් ගිහලා කොණ්ඩෙ වේලෙන. හැබැයි ඩ්‍රයි එකක් අල්ලන්න නැතුව නෝමල් සාමාන්‍ය විදිහට වේලෙන්න හරින. වේලුණාට පස්සේ අඟලේ ප්‍රමාණය සවකඩ දාසි කෑලි 5 ගන්න ටිෂු පේපර් කියලා තියෙන සුදු පාටින් ගන්න. අරගෙන මේ හිස් කබලේ පස් පොලක හොඳට අතුල්ලන්න. බලන්න මේ ටිෂු කොළ කෑලි 5 තිබුණා නම් ඒ විදිහටම තමන් කොණ්ඩේ වියලි. මේ ටිෂු කොළ කෑලි 5 තෙල් ගතියෙන් තිබුණා නම් තමන්ගේ කොණ්ඩේ තෙල් සහිත කොණ්ඩයක්. මේ ටිෂු කොළ කෑලි 5න් කිහිපයක් තෙල් කිහිපයක් වියලි තිබුණා නම් මේක තමන්ගේ සාමාන්‍ය කොණ්ඩයක්. ඩැමේජ් කොණ්ඩයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන තමන් දන්නවා තමන්ගේ කොණ්ඩේ අගිස් පැලිලා තියෙනවා දුඹුරු පහට වෙලා තියෙනවා. එහෙනම් ඒක ඩැමේජ් හැයක් විදිහට හඳුනනවා. එහෙනම් මෙන්න මේ අනුව තමයි තමන්ගේ ෂැම්පු එක තොරන්. අද ගෙදර ඔක්කොගේම මේ පරීක්ෂණය කළා. දැන් තීරණය කරන්න ගෙදර කට්ටියට කොයි කොයි ෂැම්පුද ඕන වෙන්නේ කියලා. දැන් තමන්ගේ ඉස්සෙල්ල ස්වභාවය අඳුරගත්තට පස්සේ කොහොමද ඩ්‍රීම් රෝල් එකෙන් හඳුනා දෙලා තියෙන ෂැම්පු රේන්ජ් එක පිළිබඳව අපි කතා බහ කරමු. බොහොමයක් තියෙනවා තමන්ගේ ඉස්සෙල්ල ස්වභාවය අනුව තෝරගන්නට පුළුවන්කම තියෙන. ඒ පිළිබඳව අපි ටිකක් කතා බහ කරමු. ඔව් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ කිංග් කොක්‍රන් ෂැම්පු එක. මෙන් කිංග් කොක්‍රන් කියන්නේ රන් තැඹිලි තෙල් එකනේ. මේක පුරාණේ අපේ ආච්චිලා සීයලා මේ හැම කෙනෙම තමන්ගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න ගොඩාක් උත්සාහ කළා. නමුත් අද අපි දන්නවා අපි කාර්යබහුලත්වය නිසා ඉරතල මේ කිංග් කොක්‍රන් කියන සාරය, ඒ කියන්නේ මේ රන් තැඹිලි තෙල් අපිට හොයාගන්න හරි අමාරුයි. නමුත් ඩ්‍රීම් රෝල් ලංකා පෞද්ගලික සමාගම ඉතාමත් වගකීමෙන් යුතුව මේ කිංග් කොක්‍රන් ෂැම්පු එක නිර්මාණය කළා තියෙනවා. මේක විශේෂයෙන්ම කොණ්ඩේ ඩැමේජ් භාවය තියෙන අගිස් පැහිලා තියෙනවා නම් වර්ණේ වෙනස් වෙලා තියෙනවා නම් මම හිතනවා අර පුරාණය කරපු සත්කාරය නැවත කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අපි ෂැම්පු දාලා හොඳට ඇඟිලි තුඩුලින් පිරිමදින. අද ගොඩක් දෙනෙක් කරා නියපොතු වලින් පිරිමද. මේ නියපොත්තෙන් කවදාකවත් ඉස්කබල හූරන්න එපා. ඇඟිලි තුඩුලින් හොඳට පිරිමදින්න. පිරිමැදල ඉවරලා හොඳට කොණ්ඩේ පහතර දාලා හොඳට කොණ්ඩේ සෝදන්න ඕන. මොකද ෂැම්පු ඇඟ දිග යන නාන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. අපි ෂැම්පු දාලා හොඳට සෝදලා අනිවාර්යයෙන්ම ඒ ෂැම්පු එකේ මේ කන්ඩිෂන් එක භාවිතා කරන්න ඕන. දැන් ගොඩක් දෙනෙක් කරන්නේ කන්ඩිෂන් එක එක જાතිය ෂැම්පු එක තව જાතිය. අපි කිංග් කොක්‍රන් ෂැම්පු එක පාවිච්චි කරොත් එහෙම අනිවාර්යයෙන්ම කිංග් කොක්‍රන් කන්ඩිෂන් එක භාවිතා කරන්න ඕන. සාමාන්‍යයෙන් මොන වගේ හෙසකෙස් තියෙනවද? අගිස් පැලිලා තියෙන, ඒ වගේම බ්‍රවුන් කලර් වෙලා තියෙන කොණ්ඩේ තමන්ට දැනන මේක මයි කොණ්ඩේ ඩැමේජ් එකක් කියලා. ඒ වගේයිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ කියන්නේ. හැබැයි අපි දැන් මේ ෂැම්පු ගැන කතා කරනවා, මේ ෂැම්පු ගැන කියලා දෙනවා. හැමදාම ෂැම්පු ගන්නත් හොඳ නෑ කොණ්ඩෙකට. ඒකත් හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම අපි කොණ්ඩයක් සෝදලා පැය 48කට පස්සේ තමයි නැවත කොණ්ඩෙකට ෂැම්පු කන්ඩිෂන් දාන්න. ඒ නිසා දිනපතා කවදාකවත් කොණ්ඩෙකට ෂැම්පු කන්ඩිෂන් දාන්න එපා. මොකද අපට අවශ්‍ය වෙන්නේ සත්‍යය ඔබට පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. පැය 48කට පස්සේ තමයි කොණ්ඩෙකට ෂැම්පු කන්ඩිෂන් දාන්න ඕනේ. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද අපේ කොණ්ඩේ නිෂ්පාදනය කරන සීබම් එක නැත්නම් ඇසිඩ් ලේ එක කියන එක. මේක නිෂ්පාදනය වෙන්නේ ඉඩ හරින්න ඕනේ. එතකොට තමයි කොණ්ඩ වර්ධන වේගයේ පැහැපත්භාවයේ ඇති වෙන්නේ. කොච්චර තියෙනවද දැන කියාගන්න දේවල්. අනිවාර්යයෙන්. අපි මේ මීට වඩා වැඩි විස්තර ඔබට දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ කියන දුරකථන අංක වලට කතා කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. 071 44 44 700 071 44 44 700 ඩ්‍රීම් රෝල් එකෙන් හඳුනා දීලා තියෙන ෂැම්පු වර්ග පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. ඉතින් මෙන්න මේ කියන දුරකථන අංක වලට අමතවට පස්සේ ඔබට පුළුවන් ওই කියන විස්තර වැඩිදුරටත් තවදුරටත් දැන කියා ගන්නට. අපි ඩ්‍රීම් රෝල් කිංග් කොකොනට් ෂැම්පු ගැන කතා කරේ. ඊළඟට අපි කතා කරමු තව ඇලෝවෙරා ෂැම්පු ගැන. ඇලෝවෙරා පිළිබඳව. ඇලෝවෙරා කියූ ගමනින්ම හැමෝම දන්නවනේ මේක තෙතම මෙමොරිසලයිස් එක ඇති කරන. එහෙනම් මේක දාන්න ඕනේ මොන කොණ්ඩේද? වියලි කෙස් සඳහා තියෙන කොණ්ඩේට. එතකොට තමන්ගේ කොණ්ඩේ ස්වභාවයෙන්ම තෙත ගතියකට පත්වන කරගන්න පුළුවන්. මොකද ඩ්‍රයි හැයර් එකක් තියෙන හිස්සෝරි ආසාදන හැදෙන පුළුවන් කොණ්ඩේ කැඩෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩ්‍රයි හැයර් එකක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ඇලෝවෙරා ෂැම්පු එක භාවිතා කරන්න. අර විදිහම තමයි ෂැම්පු එක පාවිච්චි කරන්නේ. ෂැම්පු පාවිච්චි කරලා හොඳට සෝදන සෝදරිලා අනිවාර්යයෙන්ම කන්ඩිෂන් එක භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මේකත් මතක තියාගන්න. පැය 48කට පස්සේ තමයි පාවිච්චි කරන්න. එහෙනම් ඔබේ කොණ්ඩේ හොඳ දිදුලුන කෙස් කලඹක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඩ්‍රයි හැයර් එක නැති කළා. හොඳ නිරෝගීමත් කෙස් කලඹක් බවට පත් කරගන්න ඩ්‍රයි හැයර් එකක් තියෙන අනිවාර්යයෙන්ම ඇලෝවෙරා ෂැම්පු එකයි කන්ඩිෂන් එකයි භාවිතා කරන්න අවශ්‍යයි. ඩ්‍රීම් රෝල් කිංග් කොකොනට්. එතකොට ඩ්‍රීම් රෝල් ඇලෝවෙරා. ඊළඟට අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඩ්‍රීම් රෝල් ඉතින් හඳුනා දීලා තියෙන අම්ල. අම්ල එක. අම්ල කියන්නේ දන්නවනේ ඉතින්. අපි දන්නවා පස්ගෝ රසක් තියෙන නෙල්ලි ගෙඩියේ රස තමයි මේකේ තියෙන සාරය තමයි තියෙන්නේ. මේකේ විශේෂයෙන් මේ තෙල් ගතිය වැඩි. ගොඩක් අය හිතනවා තෙල් ගතිය වැඩි. ඒ නිසා තමන්ගේ කොණ්ඩේ තමන්ට නිසි පරිදි හසුරව ගන්න බැරි කමක් තියෙනවා. එතකොට මේ නෙල්ලි සාරයේ අඩංගු මේ අම්ල ෂැම්පු එක අපි පාවිච්චි කිරීම තුළින් අර අනවශ්‍ය තෙල් ගතිය නැති කරලා සාමාන්‍ය කෙස් කලඹක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකත් අර විදිහම තමයි. පැය 48කට පස්සේ තමයි නැවත පාවිච්චි කරන ෂැම්පු දාලා කන්ඩිෂන් දාලා පැය 48කට පස්සේ තමයි නැවතත් ඒක කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ෂැම්පු කන්ඩිෂන් භාවිතයේදී අපි තුල හොඳ
අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවාමයි. ඊළඟ ෂැම්පු එක. ඔව්. මේ හිසකෙස් කැඩෙන ඇයි හිසකෙස් අග පැලෙන ඇයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඒකට හොඳ විසඳුමක් තමයි. හොඳම විසඳුම. ඇන්ඩ්‍රූ බෑග් ෂැම්පු එක විශේෂයෙන් මේක මිදි ගෙඩියේ සාරය අඩංගු වෙලා තියෙනවා. මේ මිදි ගෙඩියේ සාරය අඩංගු වීම නිසා විශේෂයෙන් කොණ්ඩ වර්ධන වේගයේ පැහැපත්භාවය හා දිදුලන කෙස් කලඹබ්බට පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර වගේම තමයි මේකෙත් කියන්න තියෙන්නේ හොඳට ෂැම්පු කරන්න, හොඳට සෝදන්න, සෝදරිලා කන්ඩිෂන් කරන්න, ඉරස් හොඳට සෝදලා දාන්න. හැබැයි පැය 48කට පසුව තමයි නැවත ෂැම්පු කන්ඩිෂන් භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි අපි ඩ්‍රීම් රෝල් එකෙන් හඳුනා දෙලා තියෙන ෂැම්පු වර්ග හතරක් තියෙනනේ. ෂැම්පු වර්ග හතරයි කන්ඩිෂන් වර්ග හතරයි. හතරයි. මේ හතර පිළිබඳවම කතා බහ කළා. තමන්ගේ හිස කෙස් වල ස්වභාවය anu, උනේ දෙහිස් කබල ස්වභාවය anu තමන්ට තෝරගන්නට පුළුවන්කමක් තියෙනවා ඒ අදාළ ෂැම්පු වර්ගය. දැන් අපි මේ 20 වෙනිද විශේෂ වැඩසටහනක් තියෙනවා කියලා මේ කිව්වා ඔබතුමන් කලින්. ඒ නිසා අපි ඒ ගැන චුට්ටක් අපේ හිතවතුන්ට මතක් කරලෙමු. මොකක්ද මේ වැඩසටහන, කොහෙද තියෙන්නේ, කොහොමද කියලා නේද? අපි වැඩමුළුවක් පවත්වන්නේ. හැබැයි මේක සම්ප්‍රදාන කුල වැඩමුළුවක් නන් නෙමෙයි. අපි වැඩමුළුවක් කියවම හිතන්නේ රීබොන්ඩ් එකක් කරන්න, පර්ම් එකක් කරන්න, මේකප් එකක් කරන්න, කොන්න මොස්චරයිසර් දාන්න. ඒක නෙමෙයි කරන්නේ. අද අපේ තියෙනවා තානියා ලොකු ප්‍රවණතාවයක් මේ මාස 6ක් 7ක් විතර ඉගෙන ගත්ත ගාම සැලොන් දාගෙන යනවා කට්ටිය. ඊට පස්සේ ටික දවසක් යනකොට සැලොන් වහගෙන යනවා. මෙන්න මේ දැල්ලත. නමුත් අපි හිතුවා මේ විශේෂයෙන් ඩ්‍රීම් රෝල් ලංකා ආයතන ගරු සභාපතිතුමාගේ අදහසක් අනුව මේ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පියන්ගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය වැඩි කළ යුතුයි. ඒ තුළින් තමන්ගේ රූපලාවන්‍ය ගාලේ දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් එහිදී කාලයක් කොහොමද කළමනාකරණය කරගන්න කතා. විශේෂයෙන් මගේ ජීවිතේ මම අද මේ අවුරුදු 31ක් මේ ශේෂ්ත්‍රයේ මම කොහොමද මේ ශේෂ්ත්‍රයට පිවිසියේ මේ ශේෂ්ත්‍රයේ අද මම ඉන්න තත්ත්වේ කොහොමද ආරක්ෂා කරන්නේ මම හිතන්නේ ඒ තුලින් ඒ අයට තමන්ගේ අතු ශක්තිය වැඩි කරගන්න. මම දුරකතනන් කියත් මතක් කළේ මොනේද ප්‍රේමසිරි මහදම මොකද විශේෂයෙන් කියන්න ඕනේ මේ වැඩමුළුව ගැන දැනගන්න ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ දුරකතනන් වලට අමතන්න tire දිස් වෙනවා 071 44 475 කියන දුරකතනන් වලට කතා බහ කරන්නට පුළුවන්කමක් තියෙනවා. හොඳයි කතා බහ කරමු අපි වැඩමුළුවේ. ඔව් ඉතින් ඒ වැඩමුළුවට ඇවිල්ලා තමන්ට තමන්ගේ තියෙන ගැටලු ප්‍රශ්න කතා කරලා තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයට කරා ගමන් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් සීමිත ආසන ප්‍රමාණයක් තියෙන්නේ මහරගම තමයි පැවැත්වෙන්නේ ඩ්‍රීම් රන් කොලෙජ් එකේදී තමන්ගේ ආසනේ දැම්මම වෙන් කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද මේක ඉතාමත්ම වැදගත්. මොකද අපි මේ වැඩසටහන පළමුවෙම නුවර පැවැත්වුවේ. මේ නුවර පැවැත්වුවාම අතිවිශාලව අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට කරා ගන්න ඒ වගේම බොහෝ දෙනෙක් වැටලා හිටපු කට්ටිය නැගී සිටින්නට උත්සාහ කළා. ඒ නිසා අපේ අරමුණ ඒක තමයි. ඒ අය නගා සිටවන්න. ඒ නිසා ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය වර්ධනය කරන මේ වැඩමුළුවට සහභාගී වෙන මේක තවත් රූපලාවන්‍ය වැඩමුළුවක් නක් නෙමෙයි. ඒකත් කියන්න අවශ්‍ය නැහැ. හොඳයි. එහෙමනම් මේ වැඩමුළුවට සහභාගී වෙලා වැඩි විස්තර දැනගෙන ඔබේ සුන්දරත්වයේ තව තවත් වැඩි දියුණු කරගන්න ඔබට පුළුවන්කමක් ලැබේවි, අත්වලක් ලැබේවි කියලා හිතා මේ විශ්වාස කරනවා ඩ්‍රීම් රෝන් වෙතින් මේ සිදු කරන වැඩමුළුව. ඉතින් එහෙමනම් අදට අපේ කාලය අවසානයි. ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝන් අපේ දුරකථන අංකත් මතක් කරන්නම්. 071 44 44 700 කියන දුරකථන අංකවලට කතා කරලා ඔබට පුළුවන්කම තියෙනවා ඩ්‍රීම් රෝන් මේ ෂැම්පු පිළිබඳව තවදුරටත් වැඩි විස්තර දැන කියාගන්න. එහෙමනම් අපි හෙට දවසේ තමයි බලාපොරොත්තු වෙන සමු ගන්නවා. හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. Thank you.